ඊයේ දවසේ ප්‍රකාශ කළා කොළඹට ඇතුල්වීම තහනම් පිටවීම තහනම් කියලා. දැන් එක පාට එහෙම කිව්වහම ජනතාව කොච්චර අපහසුතාවට පත් වෙලා තියෙනවද කියලා අපි දැක්කා බස් නැවතුම් පොලේ. ඉතින් මේනි තත්ත්වයක් අතුල අපි කියනවා රජය අසමත් වෙලා තියෙනවා ජනතාව ජීවත් කරවීම සහ රජයේ වගකීම් ඉෂ්ට කිරීමට. ඒක නිසා තමයි අපි කියන්නේ ගෝට ෆේල් සර් ෆේල් කියලා. ඉතින් මේක දැන් ජනතාවට තේරෙමින් යනවා. ඔවුන්ගේ 69 ලක්ෂයෙන් මං හිතන විදිහට සැහැණ ප්‍රමාණයක් මේක තේරුම් ගන්න තියෙනවා. නමුත් වැඩි ප්‍රමාණයක් තේරුම් ගන්න නැහැ. ඒ තේරුම් ගන්න නැති නිසා තමයි මන් මට මේ ඊයේ පෙර දැක් කෙනෙක් හම්බුණා. ඔහු කියනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා කකුලෙන් අදින නිසා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේක හරියට කරන්න බෑ. ඒ නිසා මහින්ද රාජපක්ෂ මැතිතුමා නැති දවසක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේක හරියට කරයි කියලා. හැබැයි ඒක නිසා වෙන්නේ නැති දැන් හිට අනිද්දා කැබිනට් සංශෝධනයකුත් වෙනවා කියලා තියෙනවා. ඒකින්ද මේ ඇමතිවරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට කඩේ යන්න හදන්නේ. ඒකින්ද තමයි මම හිතන්නේ වෙල් දැමතුමා එදා ගෝඨාභය රාජපක්ෂ තමයි ඉන්නේ මහින්ද රාජපක්ෂ නෙමෙයි. ඉතින් මේක හොඳට තේරුම් ගන්න කියලා එදා වීමෝල් හිමියන්ට කිව්වේ. ඉතින් මේ தත්ත්වය තුල ලබන කැබිනට් සංශෝධනය සඳහා මොහොන් ලැහත් වෙනවද කියලාත් අපිට හිතෙනවා. මේ මැති ඇමතිවරු දැන් ලිපියක් යවලා තියෙන සෑම අමාත්‍යාංශයකටම නොවැම්බර් 17 ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදනය කරන්න කියලා කෙටි චිත්‍රපට විනාඩි 3 බැගින් අමාත්‍යාංශ 70ක් තියෙනවා. මේ අමාත්‍යාංශ 70ට චිත්‍රපට නිෂ්පාදනය කරන්න කියලා තියෙන්නේ මං තන්නේ දැන් ඔවුන්ගේ සෞභාග්‍යයේ දැක්මනේ මෙතුන ප්‍රකාශය මේ චිත්‍රපට වලට දාන්න තියෙන්නේ අභාග්‍යයේ දැක්ම අභාග්‍යයේ දැක්ම චිත්‍රපට නිෂ්පාදනය කරන්න කියලා තියෙනවා හැම අමාත්‍යාංශයකට. හැබැයි ඔවුන්ට PCR කට්ටල ගේන්න වියදම් කරන්න මුදල් වෙන් කරන්න බෑ. අමාත්‍යාංශ වලට මුදල් වෙන් කිරීම අඩු කරලා නමුත් තමන්ගේ ප්‍රතිරූපය ගොඩනැගීම සඳහා ඒ අමාත්‍යාංශය හරහා විශාල පිරිවැයක් දරන බලාපොරොත්තු වෙනවා මේකට. ඔවුන් විශේෂයෙන්ම ඒ නිෂ්පාදනය කරන චිත්‍රපට වලට අපි දැක්කා ඊයේ පාර්ලිමේන්තුවේත් කියනවා මමත් යෝජනා කරනවා එක එක අමාත්‍යාංශ වල කරන මෙම චිත්‍රපට සඳහා නම් යොදන්න පුළුවන්. දැන් වේල්ද අමාත්‍යාංශයට පුළුවන් වයිමාගේ ගැසට්ටුව චිත්‍රපටිය නම කෙටි චිත්‍රපට වයිමාගේ ගැසට්ටුව. එතකොට තව මුදල් අමාත්‍යාංශ බලන්න බැරි බැරි ආව. දැන් මුදල් අමාත්‍යාංශයනේ වෙන් කරන්නේ මුදල් මේක එක අමාත්‍යාංශයට. එතකොට බෙහෙත් නිෂ්පාදනය කරන සහ බෙහෙත් නියාමනය කරන අමාත්‍යාංශයට දැන් අපේ චන්න ජයසුමන මැතිතුමාගේ අමාත්‍යාංශය දැන් සුදර්ශන පැණිය ලබා දෙන්නකෝ. සුදර්ශන පැණිය කියලා චිත්‍රපට නිෂ්පාදනය කරනවා. සංස්කෘතික අමාත්‍යාංශයට බුවනෙක හෝටලය දැන් බුවනෙක සංස්කෘතික අමාත්‍යාංශයේ යටතේ තියෙන්නේ බුවනෙක හෝටලය. දැන් ඒවා ඒ චිත්‍රපට වල නම් එහෙම දාන්න පුළුවන් නේ. එතකොට ඒ වගේ දැන් කෙටි චිත්‍රපට නිෂ්පාදනය කළා මේ ජනතාව රවට්ටමින් මේ අවසරේ මොනවද කළ දෙය කියලා අපි අහනවා. මේ වසර තුල මොවුන් ජනතාව වෙනුවෙන් මොකද්ද කළේ?